බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තවම විවෘතව නැහැ. ඒ විවෘත වීම පිළිබඳ ඔබ බොහෝ දෙනෙකු අනේක විද බලාපොරොත්තු සහිතව බලා සිටින වඩ ඔබ අපි හොඳින්ම දන්නෙමු. ඒ නිසා මේ පිළිබඳ අප සුවා බැලීමක් කළා. මීට පෙර අවශ්‍ය නිර්දේශ සකසා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කරන බව අදාළ බලධාරීන් ප්‍රකාශ කර තිබුණා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන්තොටුපළ මෙහෙයුම් හා සම්බන්ධින් අධ්‍යක්ෂතුමන් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරන්නේ ගුවන්තොටුපළ විවෘත කිරීමට අවශ්‍ය කරන සියලුම ක්‍රමවේදයන් මේ සතියේදී ප්‍රකාශයට පත් කර අවසන් කරන බවයි. ඒ අනුව ඒ ප්‍රකාශ කරන ආකාරයටම ඒවා ෆයිනලයිස් කිරීම, එහෙම නැත්නම් ඒවා අවසන් එකඟතාවට පැමිණීම මේ සතිය තුලදී හමාර කරන බව ඔහු ප්‍රකාශ කළා. ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණිය හැකි රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි රාජ්‍යයන් ලෙස වර්ගීකරණය කරන ලැයිස්තුවක් ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා. එම ලැයිස්තුවද ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන අතර අනිවාර්යයෙන්ම අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහිතව ගුවන්තොටුපළ විවෘත වෙනවා. විශේෂයෙන්ම මේ වන විට ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ අනිවාර්යෙන්ම ගුවන්තොටුපළ විවෘත වූවත් පැමිණීමට නොහැකි ලැයිස්තුවට අන්තර්ගත වනු ඇති බවට අනුමාන කෙරෙනවා. විශේෂයෙන්ම ඔහු සඳහන් කර තිබෙනවා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි සංචාරකින් සිටින රාජ්‍යයන් කුමක්ද යන්න මේ ලැයිස්තුවේ අන්තර්ගත කරන අතර ලැයිස්තුවේ සිටින රාජ්‍යයන්ට පමණක් ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව. කෙසේ වෙතත් සැප්තැම්බර් මධ්‍ය කාලයේ සැප්තැම්බර් මැද වන විටදී ගුවන්තොටුපළ විවෘත කරන බව මීට පෙර රජයේ ප්‍රකාශ කර තිබුණා. දැන් සැප්තැම්බරය තුලදී ගුවන්තොටුපළ විවෘත වීම පිළිබඳ සුබ බලාපොරොත්තු අපට තිබෙනවා. ඒ අනුව මේ සතිය ඇතුළතදී අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශ ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ඇති. ඔබ මෙන්ම අපද බලා සිටින්නේ ඔබට යලි පැමිණෙන්නට මේ රටේ ගුවන්තොටුපළ විවෘත වනතුරුයි.